එයාගේ තව එකක් තමයි භාවනා සංවේදී වර්ණ ආලෝක පැතිරෙමින් පවතිනවා ඒ සමග. තිගැස්සීමක් ඇති වී භාවනා මඟ කැරිනවා. ඉදිරියට යාමින් අපහසුතාවයක්ද දැනෙනවා. ඒ පාදා දෙන කියලා මිල්ලීමක් කරනවා. සංඥා ඇති නැති කියන ගතියකුත් දැනෙනවා කියලා කියන එක මොකද කියලා අහනවා. දැන් මෙතෙන්දි දකින්න ඕනේ මෙහෙම දෙයක්. දැන් මේ බාහිර ආලෝක එනවයි කියන එක සාමාන්‍ය ස්වභාවයක්. ඒක නොයේ හේතු කියලා. දැන් මේක හරි ගැඹුරු පැත්තක්. අපිට මේ පේන ශරීරයේ පෙනුනට අපේ ස්පර්ශ මේ සංඥා ගෝචරත්වයේ ගෝචර වෙන සීමාව තුන මනෝ ලෝකයක් එක්කලා. මේ භෞතික කායික ලෝකයට අමතරව උඩ යට වට හැමතැනම විහිදලා ගිය මනෝ ලෝකයක් තියෙනවා අපි හැම කෙනෙකුට. අපි යෝනින භවයේ කියන ඒ භවයේ අපේ මනසත් එක්ක සම්බන්ධවයි තියෙන්නේ. අපේ කරන ලද පාප කර්ම පුණ්‍ය කර්ම වල ශක්ති විශේෂ. ওই භව කියන කොටසේ කර්ම භවයේ පිහිටනවා. නරකේවා කරා නම් අඳුරෝ පිහිටනවා. හොඳේවා කරා නම් දීප්තිමත්ව පිහිටනවා. මේක බොහෝ අනන්ත දුරට තියෙනවා. අපි ගොඩනගලා තියෙන ආකාරය. ඒතර අපි යම් කිසි දෙයක් මේ මාත්‍ය කරගෙන මේ ශාරීරියේ මාත්‍ය කරගෙන හිත මාත්‍ය කරගෙන මෙතන ගොඩනගනකොට අර භවයේ සම්බන්ධ අනුකූල දේවල් තමයි ඇදිලා ඉන්න පටන් ගන්න. අපි ආලෝකයේ හේතු වෙන්නේ ආලෝක ස්වභාවය ඇති කරන බබලන ස්වභාවය ඇති කරන මානසිකත්වයක් ගොඩනැගුවොත් අර විස්තරයේ ඈතට අපි විහිදලා තිබිච්ච බබලන ස්වභාවයේ කර්ම විපාකයන් හේතු වෙන කොටස් ඇදලා ඉන්න පටන් ගන්නවා. අපි ඒව සමග සම්බන්ධ වෙනවා, ඒව අපි සමග සම්බන්ධ වෙනවා. මෙන්න මේ සම්බන්ධතාවය තමයි විස්ස සම්බන්ධතාවයක් ඇති වෙන්නේ මනසට. බබලෝටත් අපේ මනින් සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි බබලෝට හේතුකාරක වන්නා වූ දැහැනක් වූ වැඩුවෝ ඒ මාර්ගය අනුගමනය කළේ. ඒ බබලෝ හා සම්බන්ධ වෙන ප්‍රදේශයේ අපේ කුණි ශක්තියේ ශක්ති විශේෂ විහිදලා තියෙනවා නම් ඒව අපි කරා ඇදිලා ඉන්නවා. එතකොට වෙන්නේ ආලෝකයෙන් ඇදිලා ඉන්නවා. අපි ඒවට සම්බන්ධ වෙනවා. අපි මෙහාට විහිදලා යනවා, එහෙන් අපිට ඇදලා යනවා, ওই දාත් දෙක පේන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ දේවල් වල ආලෝක සංඥා එහෙම එහෙ දුවනවා, ওই ආදී පේනවා. සමාජලයට පුජ්ජා තමන්ට පුළුවන් යම් කිසි බලවේගයක් තියෙන නම් අර විස බලවේගය. අර ලං වෙලා ඇදිලා එන පොරසක් තියෙනවා මනසේ ධර්ම වාසය. ඒවා ගොඩ නැගිලා තියෙනවා. කර්ම වාසින් කර්ම විපාක වාසින් ගොඩ නැගිලා. මේ පාප ධර්මයන්ගේ තියෙන බලවේගය. අර සුද්ධ ජනලෙ පුජ්ජා හරිනවා. පුජ්ජා හරිනකොට සමාජලයට මල් වෙඩිපත් වෙලා යනවා වගේ එකපාර දැනෙනවා. පැත්තෙන් පැත්තේ දිලිහිලා අඳුරු ආලෝක පිටුලයක්. විවිධ වර්ණාකාරයෙන් නැගිලා යනවා. මෙහි මේවත් අපි දකිනවා. හැබැයි මේ එකක්වත් මේ බාහිර ලෝකයේ ක්‍රියාකාරීත්වය අපි හිතුවක් නැත සිද්ධ වෙන එක. මේවා එකක්වත් අපේ භාවනාවට අයිති ඒවා නෙමෙයි. මේවා බල බලා ඉඳ ගියාම විචිත්ත වෙනවා. මේවා අපිට බලන් ගමු පුතාවේක් නෑ. ගහට පොර දැම්මහම දළුවේ නැහැටි බලන්න ඕනේ නැහැ. දල් ආපුහම ඉතින් වැඩේ ගන්න පුළුවන්. අයි බැලුවන බැලුවා කියලා දල් එන්නේ වෙනස් වෙන්නේ නැහැ. පොර හරියට දැම්මනම් සාත්තු හරියට කළා නම්. අතු වෙන වෙලාවට අතු වෙනවා, බැලුවොත් පේනවා. සිතිලි එන වෙලාවට සිතිලි එනවා, බැලුවොත් පේනවා. බුබුළු එන වෙලාවට බුබුළු එනවා, බැලුවොත් පේනවා. නොබැලුවොත් ඒක එන්නේ නැද්ද? සාත්තු හරියට කරන්නේ. සාත්තු හරියට කරා නම් බැලුවත් නොබැලුවත් හේතුව ඵලයේ යනෝ ප්‍රියාත්මකයි එනවා. ඒ වගේ අපිට එන ඵලයේ ගැන බල බලා ඉන්න ඕනේ නැහැ විශ්සිත වෙනවා. අපේ වැඩේ කරන්න ආයෙත් තියෙනවා. ඉතින් ඒ වගේ අපිට මොකක්ද ගන්න? සවිතක්ක, සවිචාර, ප්‍රීති, සුඛ ඒකාගක. මේ ධානාංග පහ බලෙන් ප්‍රථම අධ්‍යයනය. සවිතක්ක සවිචාර කියන්නේ බාහිර ලෝකෙන් අපි ගත් එකක් නෙමෙයි අපේ කර්මස්ථාන. අරසවත්ත වතහාගත කර්මස්ථානයේ තී කරනකොට ඒක තමයි සවිතක්ක සවිචාර වෙන්නේ. මේක තියෙන්නේ අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පන, නෙක්ඛම්ම සංකල්පන. ඒවා සම්මා සංකප්ප ලැබීමේ මොකද සම්මා දිට්ඨිය. කර්මස්ථානයේ අර්ථයේ සම්මා දිට්ඨියට ගෝචරණ. ඒක තී කරනකොට සම්මා සංකප්පය අපි ළඟ වපි වෙනවා. ඒ වදිනේ කියනකොට අපි ළඟ සම්මා වාචා ක්‍රියාත්මක වෙනවා. ඊට අනුව කරනකොට සම්මා කම්මන්ත ක්‍රියාත්මකයි. අපි ළඟම අභ්‍යන්තරේමයි මේ ඔක්කොම. අපේ ජීවිතයේ පවතින සම්මා ආජීවය. අපේ උත්සාහය අපි ළඟමයි තියෙන සම්මා වායය මේ ශරීරය ඇතුළේ අපිට නෙමෙයි. සතිය නැගෙන්නේ මේ තුල දින මනසෙමයි. සම්මා සතියමයි පිට නෙමෙයි. සමාධිය නැගෙන්නේ ඇලීම් ගැටීම් නැති නෙමෙයි මනසෙම මිසක් පිට නෙමෙයි. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්නේ ආධ්‍යාත්මය තුල මිසක් බාහිර ලෝකෙ නෙමෙයි. දැන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්නේ කොහෙද කියලා බලා ගන්න ඕනේ. ආධ්‍යාත්මය තුල වැඩෙන එකක් මිසක් බාහිර ලෝකෙ වැඩෙන එකක් නෙමෙයි. එහෙනම් බාහිර ලෝකයක ඇඟිලි ගහන්න කොහෙ යන දෙයක් නැහැ. මග වැඩෙනවාද කියලා. මග වැඩනම් තමා තුල බලන්න ඕනේ. එහෙනම් බාහිර ලෝක ආලෝකයන බලන්නවත් අපිට අවශ්‍ය නැහැ.
එනම් ධානාංග පහම ආධ්‍යාත්මිකයි. සවිතක්ක සංජාන අපි තුල මිසක් පිට නෙවෙයි. ඒ තුල නැගින්නාව නිදහසේ විවේක ප්‍රීතියක් නැගිනාම ප්‍රීතිය මේ කය මුල් කරගෙන මනස මුල් කරගෙන මෙතන නැගිනාම මිසක්. සමාතුල නැගිනාම මිසක්. ප්‍රීතිය බාහිර ලෝකේ නෙවෙයි. කයද දැනන්නේ සුවයක් දිනන සුඛේ කයේ මිසක් බාහිර නෑ. හිතේ එකක බවක් දිනන ආධ්‍යාත්මික තුල මිසක් බාහිර නෙවෙයි. එනම් ධානාංග පහම ආධ්‍යාත්මික. දැන් ධානාංග පහෙන් දෙකක් ඉස්සෙල්ලා ගැලවිලා යනවා. කවිතක සවිචාර අත්හැරලා ගියා. ප්‍රීති සුඛේ කාගේ දාතියෙන් ධානාංග තුන ඇතුලේ තියෙන තුනක් ඉතුරු. ප්‍රීතියත් අත්හැරලා ගියා. ඇතුලේ තියෙන දෙකක් ඉතුරු. සුඛේ එකකට. සුඛයත් අත්හැරලා ගියා. ඇතුලේ තියෙන එකක් ඉතුරු එකකට. ඒක උපේසාර වත්නා චතුත්ව ධානයනකම ඇතුලේ නිසා පිට එකක් අතිනවා. එහෙනම් පිට බලාගෙන ධාන වඩන්න පුළුවන්. ධාන වන ඇතුලේ බලන්න. සමාතුල. එහෙනම් සමාතුල බලන නම් ගැටින් කොහෙද ඉන්නේ? ඒක ගැටින්නේ මොකද? පිටින් යාලේ යකන්නේ නැහැ පිට ගැටින්නේ. ඒ ගැටෙනකොට මේ ගැටෙනවා. පිට ඉස්සෙල්ලා බාහිරයි. බාහිරයි ඉතින් ධාන ලබන්න බැහැ. ඉතින් හැම වෙලෙම ලකින්න ඕනේ බාහිර ඕනේ ආවේ දිවිච්චා. හේතු දනෝ ඵලයේ හැදෙන අංශය බාහිර වෙන එකක් හැදින්නේ නැහැ. හේතු යහපත් නම් බාහිර ඵලයේ යහපත් වෙනවා. අභ්‍යන්තර ඵලයේම ඕනේ ඒක තමයි සමාධිය ලබා දෙන්නේ. දැන් සමාධිය දෙන කම කොහොමද තියෙන්නේ? ධානාංග පහම අභ්‍යන්තරේ නිසා බාහිර නෙමෙයි කියලා දැනගෙන අභ්‍යන්තරේ නිහිත තියන්නේ වන්දකොට ලස්සන ධානය වැඩේ. පිටස්තර බලන දෙයක් ධාන වලට නෑ. මේ ඔබ දකින්න ඕන. පිටස්තර අරමුණක් ආපුහා. ඒක බය අරමුණක් නම් එහෙම. අරමුණේ හිත ගලව ගන්න පුළුවන්. මොකද පිටස්තර තමයි මාර්ගපාක්ෂික ඔක්කොම අපිට ගුලප්පු කරන්නේ අභ්‍යන්තරේ නෙමෙයි පිටස්තරින් හද බලන්න ගිහලා ඉඳ දුන්නොත් තමයි කින්ග ගන්න ඇතුළේ මේ බාහිර ලෝකේ ඇවි ඇගිලි ගහන්න ගියාට පස්සේ hina වෙච්ච මූණක් අරගෙන ඉඳ දල දෙකක් ආපු දත් පිටක මූණක් පේනවා දැන් බයින්නේ එහෙනම් හොඳ ලස්සන ඇඳගෙන ඇවිල්ලා හෙල්ල ගලවලා නිරුවත් වෙනවා මේවා තමයි මාර්ගපාක්ෂික ඉන්නේ ඉතින් අපි මොකද ඉන්නේ? පිච්චිත් වෙලා හිටන් එක්කෝ පිච්චිත් වෙනවා, බයකෝ බය වෙනවා, එක්කෝ රාගීට ඇදිලා යනවා. ඒ ලෝකෙ මොනවද වෙන්නේ හංගන? ඒවට ඇදිලා. ඊට පස්සේ ඇදිලා හිටන් සත්තරාන්තර දෙන්නා. ඔව හොඳ උත්තමී. මේ කාලේ නම් ඔබ පස්සේ අපි ආවා. ඔබ දෙන්න පස්සේ නිකන් තමයි අපි බලා හිටියේ. ඔබ දැන් මාර්ගඵල ලැබලා. ඔබ දැන් කියන තැනක ඉන්නේ. අපි ප්‍රවත මාහාමගේ එක පිළලා එකතු වෙලා හිටියේ. ඊයම් වැඳගෙන පුදාගෙන ළඟ වෙලා අපේ ඉඳලාම ගන්නවා එහා. නැඹුවර පස්සේ අපි මොකද කරන්නේ? මාල්නාකාරකම නිසා අපිද පෙන්නේ අපි දා ඉන්නේ උද්දාමයේ ඇත්තටියේ. ඒ පැත්තට උන් එක කතාවර බහකට ගහලා ටිකක් ගියට පස්සේ හොඳට දැන් මනස සමාධිය ලැබෙන ඒ පැත්තට බාහිරට ගියා. උන් දන්නා හොඳටම ගලවා ගන්න වැඩ තමයි උන් බැදිලා ඉන්නේ. ඊට පස්සේ හුවක් දාලා පටන් ගන්නවා ඒ පැත්ත. හොඳ කුණු හරම ගියේ ඒකයි. තෝ කවුරු ගිලා හිතාගත්ත ගියා. ඉතින් මොකද දැන් අපි උන් එක කතා කරගෙන උන් එක කොලොප්පම් කරගෙන වෙ ජීවත් වෙනවා. අන්තිමට බලද්දි බාහිරලා කෑ ගහනවා. සීන වේනා කියලා කෑ ගහනවා. විශ්සිත වෙනවා. අන්තිමට මනස පාලනය කරගන්න විදිහ බැරි වෙනවා. මේ වෙනද? ඉතින් එනම් බොහෝම පරිසම් වෙන්න ඕන. ඔය බාහිර මුලාකාරයෙන්ගේ ස්වභාවයක්මයි බාහිර ධ්‍යාන හෝ සමාධිය නෑ. අපේ අභ්‍යන්තරේ එළිය කරගන්න ඕනේ. අභ්‍යන්තරේ අනුසේ සමග කෙලෙස් විදිලා ගියාට පස්සේ බාහිර ඕවතරම් බැරිය හැකි බැලුවා තියා මොනවා කළත් උන්ට හවටන්න බෑ. මනස විශ්ිෂ්ට කරන්න හේතු නෑ. එහෙනම් මුලින්ම දැනගන්න උතර පටන් ගන්නකොට උද්ඝාණි විදිහේ අවස්ථාවක් එනකොටම පටන් ගන්නවා වැඩි. උතර පටන් ගෙනම භූතය පෙරේතය අවනුස්සය ඥාති ඔය ඔක්කොම ලැහැත්තිලා කොළොපොම පටන් ගන්නවා. ඒක හැකියා. ඉතින් ඕකට අහු වෙනවා 99ක්. භාවනා කරන්න යනවා. 99ක් පෙරදෙනවා. 100ට එකෙක් දේ වෙනවා. හැබැයි අහගෙන හරි කොහොම හරි උපක්‍රමෙන් දෙවිදකේන බාහිර එකක් ආව බලන්න යනවා සමන් ගැටි කරගන්න. සමාතුලෝක දකින්න පුළුවන්. නිකන් ඉඳන් ලහ දෙන්නේ අර මේ දුකක් දුකට සමුදියක් නේද? ලෝකයක් ලෝකේ සමුදියක් ලෝකේ නිරෝධයක් ලෝකේ සමුද නිරෝධ මාර්ගයක් මේ කය තුල පනවනවා. පිට නෙවෙයි බැදෙන. මෙතනින් මෙතන බලා ගන්න. සමාතුලින් බලා ගන්න තියෙන එක වෙනස් කරලා පිටස්තරින් බලන්න ගිය දාට අපි හැමතැනම හැවදේනවා. ඕකට අහු වෙන්නේ නැහැ. නෑ ගැස්සීම් කම්පන එකක්වත් නෑ සමාතුල හිත තියාගත්තා. වරද්දා ගන්න තුව කරගන්න.